සංවේදී මුරණ්ඩුයි සරලයි හරිම ෆනි හැමතිස්සෙම හිනා වෙලා ඉන්න කෙනෙක් ලස්සන වෙන්න මං හිතන්නේ අපි එලියෙන් ලස්සනට පේන්නේ අපේ ඇතුළන්තේ ලස්සන නම් විතරයි. ඉතින් අපි හිත හොඳ වෙන්න ඕනේ මිනිස්සුත් එක්ක ඉරිසියාව නැති කර ගන්න ඕනේ. ඒ වගේම ඒ ටික අනිවාර්යයෙන්ම තියෙන ඕනේ හියුමන් පැත්ත අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට අමතරව ලස්සන වෙන්න ඕන නම් හොඳට වතුර බීලා හොඳට කාලා බීලා සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. එච්චරයි. කලාවට සම්බන්ධ වෙන්නේ ඇත්තටම අපේ අක්කා තමයි ඉස්සලාම් කලාවට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මගේ තිබ්බ ලොකු හිණයක් තමයි කවදාරි දවසක නිලියක් වෙන්න ආසාවක් මට තිබ්බා. ඉතින් මම ඉස්කෝලේ කාලේ ඉඳන් ස්ටේජ් ඩ්‍රාමාස් කරා. ඉතින් භරතනාට්‍යම් කරා. මොකද ඒ වගේ දේවල් තමයි මම ගොඩක්ම ආස. ඊට පස්සේ කොහොම හරි මම A-levels උනාට පස්සේ අපේ අකි හොඳම යාළුව තමයි ජනිත් වික්‍රමගේ අයියා. ඉතින් එයා කරන අලුත් ෆිල්ම් එක අලුත් රෝල් එකක් ඕනේ කියලා කිව්වා. මේන් රෝල් එකක් ඒ ෆිල්ම් එකට. ඊට පස්සේ තමයි මාව ඉන්ට්‍රඩියුස් කරේ ඒ ෆිල්ම් එකට. ඊට පස්සේ 2016 මම එක ෆිල්ම් එකක් කරා ගෝත්‍රා කියලා. ඊට පස්සේ 2017 මම ආයිත්මත් ෆිල්ම් එකක් කරා බෆලෝ ට්‍රැවල්ස් කියන මේ අවුරුද්දේ හෝ එන අවුරුද්දේ රිලීස් කරන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ මම දෙරණ මිස් ශ්‍රී ලංකා මිස් අර්ත් තරගාවලියට එකතු වෙනවා. ඊට පස්සේ මම සල්සපුන ටෙලි නාට්‍ය තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍ය. සල්සපුන ටෙලි නාට්‍ය ඊට පස්සේ රාවණ ටෙලි නාට්‍ය. ඉතින් ඔහොම තමයි. නෑ අක්කත් එක්ක ඇත්තටම කිසිම තරගයක් නෑ. මං හිතන්නේ මමත් එයාගේ දේවල් වලට සපෝට් කරනවා, එයාත් මගේ දේවල් වලට සපෝට් කරනවා. මං හිතන්නේ ඒ හින්දා තමයි අපි දෙන්න මෙච්චර ක්ලෝස් බොන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් මං ඇත්තටම සතුටුයි එහෙම තරගයක් නැති එක ගැන. මොකද මං දන්නවා ගොඩක් කට්ටියට තියෙනවා තම තමන්ගේ සහෝදරයත් එක්ක සහෝදරියත් එක්ක තරඟ එක එක කියන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් ඉරිසියයි එක්කෙනෙක් ඉස්සරහට යනවාට හරි කැමති නෑ. නමුත් මගේ අක්කා එහෙම නෑ, සා මමත් අපේ අක්කට එහෙම නෑ. ඉතින් අපි දෙන්න හරිම සුන්දරව අපේ ඒ බොන්ඩ් එක තියාගෙන යනවා. මෙහෙමයි, මම මිස් ශ්‍රී ලංකා මිස් අර්ත් තරගාවලියටත් එන්නේ මගේ තිබ්බ ලොකු කැමැත්තකින් නෙමේ. මට නිකන් ඒ වෙලාවේ මට අඳුරන කෙනෙක් කෝල් කරලා කිව්වා මෙහෙම ප්‍රෙසන්ට් එකක් තියෙනවා, මේ 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 අද තමයි ඒගොල්ලෝගේ ඉන්ටර්විව්ස් යන්නේ, පුළුවන් නම් එන්න කියලා. අපේ අම්මා තමයි කිව්වේ. ඉතින් ගිහලා ට්‍රයි එකක් දාලා බලමු නේද අපි. ඉතින් තේරුණොත් තේරෙනවා, නැත්තම් නෑ. එහෙම මං කවදාවත් ඉස්සර ඉඳන් තිබ්බ හීනයක් නෙමේ, කියන්නේ රිප්‍රසන්ට් කරන්න, ලංකාවක් රිප්‍රසන්ට් කරන්න ඇස් අ ක්වීන්, බියුටි ක්වීන්. ඉතින් ඒක මගේ තිබ්බ හීනයක් නෙමේ. නමුත් මං හිතන්නේ මම එක පැජන්ටේකින් ෆස්ට් රන්නර් අප් ලබා ගන්නවා සෙකන්ඩ් ප්ලේස්. ඉතින් මට ඒක හොඳටම ඇති මගේ ජීවිත කාලේ. ඉතින් මං හිතන්නේ මට මහ ලොකුවට රිප්‍රසන්ට් කරන්න ඕනේ කියලා කන්ට්‍රි එකේ. මං ආසේ කවදාරි නිරූපණ ශාස්ත්‍රයේ නෙමේ, නමුත් රංගන ශාස්ත්‍රයෙන් රංගන ශිල්පිනියක් විදිහට ලංකාව රිප්‍රසන්ට් කරන්න හරි ආසයි. මගේ ළඟම කට්ටිය නම් කියනවා සැබෑ ජීවිතේට පොඩ්ඩක් සමානයි කියලා. මොකද ඒ කියන්නේ නපුරු පැත්ත නෙමෙයි. නමුත් මම හැමතිස්සෙම හිනා වෙලා කෑ ගාලා හූ තියලා එහෙම ඉන්න හරිම ජොලි චරිතයක් ඇත්තම කිව්වොත්. ඉතින් ඒ කියන්නේ මාත් එක්ක ඉන්න කට්ටිය හැමතිස්සෙම හිනා වෙලා කරලා ඉන්න කට්ටියක්. ඉතින් මං හිතන්නේ පොඩ්ඩක් සමානයි. නමුත් සමාන නෑ කියන්නේ දැන් එයා ප්‍රවීණ කියන චරිතය, චූටි කියන චරිතේ සමාධි කරන හැමදේම එයා කපි කරන චරිතයක්. එහෙම චරිතයක් නෙමෙයි මම සාමාන්‍යයෙන්. මම මගේ දේ කරගෙන හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. නමුත් සමානයි කියලා කියන්න පුළුවන් එයා අර මිනිස්සුන්ව හිනාගස්සන විදියෙන් කියන්න පුළුවන් ඒක පොඩ්ඩක් සමානයි කියලා. ඉන්ස්ටාගට කියලා වෙනම ෆොටෝස් ගන්නවා. ඇත්තටම කිව්වොත් ඒකට හේතුව තමයි, මොකද මට හැමතිස්සෙම එනවා ඇක්සසරිස් එනවා, එතකොට ඇඳුම් එනවා, කෑම බීම එක එක වෙද්දි. ඉතින් ප්‍රොමෝෂන් වලට මම අනිවාර්යයෙන්ම පික්චර්ස් අරගෙන දාන ඕනේ. ඉතින් එතකොට මම කරන්නේ මට ෂූටින් තිබ්බම මට අමාරුයි, කියන්නේ වෙලාවක් නැහැ පින්තූර ගන්න. මම කරන්නේ එක දවසක් දාගෙන ඉරිදා හෝ සෙන්සරද මම ගෙදර ඉන්න දවසක අපේ අම්මව ගෙදර කිසිම වැඩක් කරන්න නැතුව මම යාට ෆෝන් එක දීලා තියෙනවා. මම අම්මි ඇඳුම් මාරු කරගෙන එනවා, මගේ පික්චර්ස් ගන්න, මම මේ ටික අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම තමයි වෙනම පික්චර්ස් ගන්නෙ. එහෙම ප්‍රොමෝෂන් වලට පින්තූර තිබ්බේ නැත්නම් මම එහෙම වෙනම කියලා පින්තූර ගන්නෑ. ඉස්සර නම් තිබ්බා ගොඩාක් ලොකු ෆියුචර් ප්ලෑන්ස්. නමුත් දැන් ඇත්තටම මගේ ෆියුචර් ප්ලෑන් එක සතුටින් ඉන්න එක විතරයි.
ඇත්තම කතාව මට ඒ කියන්නේ ඒක තිබ්බොත් ඇති කියලා මට හිතනවා මේ යන ගමන මෙහෙම මෙයයි මං ලොකුවට දෙයක් හිතන්නේ නැහැ මට වාසනාවක් තියනවා නම් මගේ උත්සාහයෙන් මම මේ කරන දේවල් මම මගේ ටැලන්ට් එකෙන් මම ගොඩක් දේවල් මම කරගෙන යනවා ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මගේ එකම බලාපොරොත්තුව මේ දේවල් එක්ක ඉස්සරහට අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ඕන එක තමයි මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව කිසිම දෙයක් තු සතුටින් ඉන්න මේ මම මට ඇත්තටම ඒක ගැන ලොකු නොලෙජ් එකක් නැහැ මොකද දැන් අපි Instagram බලවම හැමෝම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මම හිතන්නේ ගොඩක් කට්ටිය ඒකේ මීනින් එකක් දන්නවද නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. ඉතින් මම ඒකට ලොකුවට උත්තරයක් දෙන්නේ නැහැ. නමුත් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියන්නේ අපිට ඒ කියන්නේ පින්තූරයක් දාලා හෝ මෙසේජ් එකක් දාලා කෙනෙක්ව ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන් පර්සනැලිටි එකක් අපිට තියනවා නම් මම හිතන්නේ ඒ තමයි ඉන්ෆ්ලුවෙන්ස් කෙනෙක් කියන්නේ. මම හරියටම ලොකුවට ඒක ගැන උත්තරයක් දෙන්නේ නැහැ. නමුත් අනේ මන් දෙති මම නම් එහෙම ලොකුවට ඉන්ෆ්ලුවෙන්සර් කියලා හිතාගෙන නැහැ. මම ප්‍රොමෝෂන් වැඩ කරගෙන එහෙම ඉන්නවා. ඉතින් මං ලොකුවට එහෙම ඉන්ෆ්ලුවෙන්සර් කියලා කියන වට මට මං කැමති නැහැ. මේමයි මගේ Instagram එක ගිය අවුරුද්දේ ඩිසెంబර් වල හැක් කරා. ඊට පස්සේ ගොඩක් ඒකේ පික්චර්ස් තිබ්බා, ඒක ලයික්ස් ගොඩක් තිබ්බා, පික්චර්ස් ගොඩක් තිබ්බා, ෆලෝවර්ස් ගොඩක් හිටියා. ඊට පස්සේ මං ආයෙත්මත් මගේ Instagram එක ජනවාරි මාසේ මම මුල තමයි හදන්නේ මගේ අලුත් Instagram account එක. ඉතින් මට හරි දුකයි මොකද ඒ ප්‍රොෆයිල් එකේ ෆලෝවර්ස් ගොඩක් හිටියා සහ මට ගොඩක් මෙමරිස් තිබේ ප්‍රොෆයිල් එකේ. මේක දැන් තාම මාස කීපයයි හදලා. නමුත් ෆලෝවර්ස් ඉන්නවා 62000ක්. ඉතින් මට ඒක සතුටුයි. නමුත් පික්චර්ස් මහ ලොකු ප්‍රමාණයක් නැහැ. බලමු මොකද්ද මං ආසම පික්චර් එක කියලා. මම හිතන්නේ මම දැනට දාපු පික්චර්ස් වලින් මං ආසම පික්චර් එක මම ළඟදි මේක අප්ලෝඩ් කරේ ෆැමිලි පික්චර් එකක්. අම්මයි මමයි තාත්තයි අක්කයි අපි බලා ඩෑෂ්. ඉතින් මේක අපි තාත්තගේ බර්ත්ඩේ එක දවස තමයි ගත්තේ. මම හිතන්නේ මේක තමයි මම දැනට ආසම පික්චර් එක. ලයික්ස් වැඩිම පික්චර් එක. මම හිතන්නේ මේක වෙන්නේ මම දන්නේ හරි මම 3000 ගණන් කරේ මොකක් කරේ තියෙනවා මේ පික්චර් එක. I assume මේක වෙන්නේ නැති මම දන්නේ. බට් අපි හිතමුනේ එක කියලා එක කොහොමත් ලස්සන පින්තූරයක්. මට ඒක පෙන්වන්න තෝරන. I'm just kidding. ගමේ ගොඩේ සිතා දියේ කවුරුත් පාහේ විකුණන්නයි බඩු ගන්නයි top bats ආවේ කවුරුත් top bats ආවේ විකුණන්නයි බඩු ගන්නයි නොමිලේ ඇද්දාන්නයි topbats.lk